ගුටිකන හැම කෙනෙක්ම මේ රටේ තවත්පුර වැසිේ. ගෙවල් ගිනිත ඇැබීම සහ ඒ කැරලි කෝලාහල් කිරව ගැන. ඒ අවස්ථාවල ජනමාධ්‍ය වාර්තාකරණය කරපු ආකාරය හරිද වැරදිද කියන එක අපි අපේම පපුුවලට තට්ටුගල් අහල බලන්ඩ ඕනේ. කාගේ හරි ගයක් ගිනිතියෙනවනම් කාට හරි ගහනවා මරණවනං. කාව හරි බේරය වැවට දාගෙන පොළුවලින් ගහනවන් න්නං ඒ ගුටිකන හැම කෙනෙක්ම. මේ රටේ තවත් පුර වැසිේ. එහෙම නං ඒවගේ තත්ත්වයක් දිගට යන්න දෙනවා නං ඒ රටේ ජාතික ආරක්ෂාව ගැන අපිට මොනවද කියන්න තියෙන්නේ. තතුකෝරාල මැතිතුමා ගහලා මරල පඩිපෙල දිගේ පල්ලහට කකුල් දෙකින් ඇඩගෙන එනකොට. එතුමාගේ ආරක්ෂාවස පොලිස් සැරයෙන්වරයා සමඟ. අපි කවදාවත් දකින්න ප්‍රාර්ථනන්ොකරන බලාපොත්තු නොකොරන තරම් ලේ චාකාරයට. මේමගේ මේ රැල්ල යනකොට. මාධ්‍ය වාර්තාකරපු ආකාරයේ දිහා බැලුවම කාටවත් ඇගිල්ල දිි කරනවා අනෙවෙයි නමුත් සමහර මාධ්‍ය සමාජ මාධ්‍ය ඇතුළුව. ප්‍රචන්්ඩ ක්‍රියාවන් ඇති සැටියෙන් ඒ විදියටම රටේ මහජනතාවට ප්‍රදර්ශනය කලා. මිනිස්සුන්ට ගහන හැටි මරණ හැටි මරල හැදගෙන යන හැටි. ගෙවල් ගිනිතියෙන හැටි කුඩු කරන හැටි ඔක්කොම මේ රටේ ජනතාවට පෙන්වා. කෙනෙක් කියන්න පුළුවන්. ක තමයි මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය කියලා. ඔය වාර්තා කරන දේවල් බලන්නේ මේ රටේ හැට පැනපුූ මහලු අය පමණක් නෙවෙයි. මේ රට භාරගන්නයි අනාගත පරම්පරාවත් බලනව කුඩා දරුණුත් බලනවා. එතකොටේ කුඩා දරුවනුත්, මේ රට බාරගන්නින් අනාගත පරම්පරාවත් බලන්නේ මේ වගේ දේවල් නං. ඒ අයට අපි මාධ්‍යමගින් පෙන්වන්නේ. ප්‍රචන්්ඩත්වය ගිනිතැබීම මිනිමැරිමවාගේ දේවල් නං. අපි අපේ පපූට තට්ටු කගලහන්න ඕනේ. අපේ මාධ්‍ය වශයෙන් අපි අපේ යුතුකමද මේ ඉෂ්ට කරන්නේ කියලා.